මේ දුන් කෙවුට ගැන මම කලින් පුච්චන වීඩියෝ එකක් කරා. මේක තියෙන අර කට්ටිය අහලා තිබ්බා අන්තිමට වැලියු එක කොච්චරද කියලා. ඒකින් තමයි මේ වීඩියෝ එක කරන්න බැලුවේ. අන්තිම කට් එකේ එනකම් මේක කැරට් දෙක මාරක කෙවුඩයක්. මේ තියෙන්නේ හීට ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ දුන් කෙවුට සාමාන්‍යයෙන් 1650 උෂ්ණතේ තමයි පුච්චන්නේ. මේ එතකොට රෝයල් බ්ලූ කලර් කියනවා. ඊට වඩා වැඩි ගියොත් එහෙම වැඩි උෂ්ණත්වයකට ගියොත් ගල සාමාන්‍යයෙන් ඩෙත් වෙන්න බලනවා. ඒ කියන්නේ සෙරමික් මතු වෙනවා, ගලේ පළුදු එඩි වෙනවා, ඒ වගේ වැඩ වෙනවා. ඊට පස්සේ මේකේ බර බේර ගන්න ඕනි නම් මේ වගේ හනපෝරුව කියන එක භාවිතා කරලා තමයි හැඩේ දාගන්නේ. එතකොට ගලේ වේස්ටේජ් එක ගොඩක් අඩු වෙනවා. එතකොට පොඩි වේස්ටේජ් එකකින් අපිට අවශ්‍ය හැඩේ හදාගන්න පුළුවන්. හැබැයි සම්පූර්ණම හැඩේ හදාගන්නත් පුළුවන්. හැබැයි මම මේකේ බලාපොරොත්තුනේ ගලේ හැඩේ දාගන්න එක විතරයි. රෆ්ලි මෙන්න මෙහෙම. එතකොට පොඩි පොඩි පළුදු චූටි චූටි කෑලි තියෙන විදිහට පොඩි පොඩි ඇදකුද තියෙනවා. 1.85ක් අපිට ගලක් හදාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ කටස්ට දැම්මට පස්සේ මෙන්න මේ ක්වලිටියට කට් කරගන්න පුළුවන් වුණා. මේකේ මේ ෆින්ගර් ප්‍රින්ට් හින්දා තමයි චුට්ට ලස්ට් එක අඩු වෙලා තියෙන. සාමාන්‍යයෙන් ගලක් වීඩියෝ කරනකොට ෆින්ගර් ප්‍රින්ට් හිටිනවා, නැත්තම් ග්ලව්ස් පාවිච්චි කරන්න ඕනේ, 2S එක පාවිච්චි කරන්න ඕනේ වීඩියෝ කරනකොට. මේකේ අපිට සම්පූර්ණ බර 1.40ක් ගන්න පුළුවන් වුණා. මේ අර ප්‍රී ෆෝම් එකෙන් පොඩි පොඩි අදකුද තියලා කරපු හින්දා. එතකොට කට් එකෙන් එක හදා ගන්නවා. මේ කලර් එකෙන් මේ ක්වලිටියෙන් සාමාන්‍යයෙන් දන්න විදිහට කීයක් විතර වටීද ගල? වැලියු එකක් දීගෙන යම් බලන්න කට්ටිය.